අයිබුවන් වෙල්කම් ට ෂෙෆ් තඩීස් ෆ්ලොග්ස්. ඉතින් මං ඔයාලට කිව්වා ග්ලූටන් ගැන වීඩියෝ එකක් මං අරන් එනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ ග්ලූටන් වීඩියෝ එක. ඉතින් ඊට කලින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොනවද මේ ග්ලූටන් කියලා කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ග්ලූටන් කියලා කියන්නේ පිටිවල අන්තර්ගත වන ප්‍රෝටීන් එකට. මේ පිටිවල අන්තර්ගත වන ප්‍රෝටීන් එකේ 80%ක්ම ප්‍රෝටීන් වලට අපි කියන්නේ ග්ලූටනින් ඇන්ඩ් ග්ලයිඩින් කියලායි. ඉතින් මේ ග්ලූටනින් ඇන්ඩ් ග්ලයිඩින් කියන දෙක වතුරත් එක්ක අපි මිශ්‍ර කරලා තමයි ඩෝ එකක් හදාගන්නේ. ඩෝ එකක් කියන්නේ පිටි මෝලියක් හදාගන්නේ. ඉතින් අපි පිටි මෝලියක් හදාගත්තට පස්සේ ඒක හොඳට ඇදෙන ඉලාස්ටික් ස්වභාවයක් ගන්නවා නේද? ඉතින් අන්න ඒ ඉලාස්ටික් ස්වභාවයට තමයි අපි ග්ලූටන් කියලා කියන්නේ. ඉතින් ඔයාලා දන්නවද අපි බේකර් නිෂ්පාදන හදනකොට අපි ඊස්ට් යොදා ගන්නවනේ පිපුම් කාරකයක් විදිහට. ඉතින් මේ පිපුම් කාරකයට හොඳ සැකැස්මක් දීලා ලස්සන ෂේප් එකක් රඳා පවත්ව ගන්නේ මේ ග්ලූටන් හින්දා තමයි. ඔයාලා දන්නවද තවත් දෙයක්, බේක් කරනකොට මේ ග්ලූටන් කියන එක කැටි ගැසිලා තමයි අපි හදන බේකරි ප්‍රොඩක්ට් එකකට ලස්සන ෂේප් එකක් සැකැස්මක් දෙන්නේ. ඒ කියන්නේ අපි බේක් කරාට පස්සේ පාන් එකක් විදිහට තියෙන්නේ මේ ග්ලූටන් හින්දා තමයි. මෙතන තියෙන විශේෂම පුදුම හිතෙන දේ තමයි අපි බේක් කරපු බේකරි ප්‍රොඩක්ට් එකක් අපි වතුරට දැම්මහම අපි වතුරට දාපු බේකරි ප්‍රොඩක්ට් එකේ බර වගේ 3-4 ගුණයක් වතුර මේ බේකරි ප්‍රොඩක්ට් එක තුලට උරා ගන්නවා කියලා ඔයාලා දන්නවද? ඉතින් දැන් අපි බලමු ග්ලූටන් වල හොඳ හා නරක පැති මොනවද කියලා. ඉතින් අපි හොඳ පැති ගැන කතා කරනකොට මේ ග්ලූටන් නිසා අපි බේක් කරන බේකරි ප්‍රොඩක්ට් එකට හොඳ පිපුමක් ලබා දෙනවා. හොඳ සැකැස්මක් ලබා දෙනවා. හොඳ උරා ගැනීමේ ශක්තියකුත් ඇති කරනවා. ඉතින් ඒ වගේම සමහර අයට මේ ග්ලූටන් කියන එක ඇලර්ජික් වෙනවා. ඉතින් දැන් අපි බලමු මොනවද ග්ලූටන් තියෙන සහ ග්ලූටන් නැති පිටි වර්ග කියලා. අපිට ග්ලූටන් තියෙන පිටි විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් පාන් හදන්න ගන්න පිටි. ඒ වගේම හෝල් වීට් ෆ්ලා, සෙල්ෆ් රේසිං ෆ්ලා. අපිට ග්ලූටන් ෆ්‍රී කෑමක් හදාගන්න ඕනේ නම් අපිට විශේෂයෙන්ම හොඳ ප්‍රොඩක්ට් එකක් හදාගන්න පුළුවන් බක් වීට් ෆ්ලා පාවිච්චි කරාට පස්සේ. අපිට රයිස් ෆ්ලා යොදා ගන්නත් පුළුවන්. අල පිටි, ඒ කියන්නේ පොටැටෝ ස්ටාච් අපිට යොදා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි ග්ලූටන් පිළිබඳව පොඩි හැඳින්වීමක් විදිහට මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ විශේෂ වීඩියෝස් රාශියක් බලාගන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න මේ ෂෙෆ් තඩීස් vlogs.